Hai bang seru dinaatam. Saat ini pelikan nu create deal ke YouTube channel kita. Ini keti nihara tawa ikut passe orang ogolan terima dat video aragan enda patang aragan tienno. Ini adu ogolan ter aragan tienno tika venas vidhi video ika. Ini me video ke mama kata karan ne headless postman. Ini natta hisser nometi asar uap pelipan tu. Ini me kata w godak durat madde dana Europe idang pebate ena kata wak netam pura urtya kian dat pulau. Ini me samband w rasabara kata kihbeak tienno. Ini කවුද මේ හිස නැති අසරුව මේ පිළිබඳව තියෙන තොරතුරු මොනවද කොහොමද මෙයා ගැන මේ තියෙන පුරාවෘත්තය සැකස් වෙලා තියෙන්නේ මෙන්න මේ දේවල් ගැන අපි පොඩ්ඩක් අද කතා කරමු අද වීඩියෝ එකෙන් ඉතින් අද මේ වීඩියෝ එක කරන්න මම පාදක කරගෙන Assassin's Creed Rogue game එක ඉතින් මේ game එක හරහා අපිට මේ හිස නැති අසරුවව බලා ගන්න පුළුවන් ඔහුත් එක පොඩි පොඩි ගනුදෙනු කීපයක් කරන්න හැකියාව තියෙනවා ඉතින් මම ගේම් එකේ ඒ ස්ථානෙට යන ගමන් ස්ථානෙට ලඟ වෙන ගමන් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කෙටියෙන් කවුද මේ මොකද්ද මේ පුරාවෘත්තයේ සම්බන්ධව කියන එක ගැන හරි මම පොඩ්ඩක් මැප් එකේ මේ ස්ථානෙ මාක් කරගන්නම් හරි අපි එතනට දැන් යන්න හදන්නේ ඉතින් අපි නැව යාත්‍රා කරන්න පටන් අරගෙන අපි කතා කරමු යන ගමන් ඉතින් අපි ඉන්නේ මේ නෝත් ඇමරිකා එහෙම නැත්නම් උතුරු ඇමරිකාවේ ප්‍රදේශයක මේ අපි දැන් මේනකොට ඉන්නේ මම ඉස්සරහට මේකට මේ ගේම් එක ගැන වෙනම කතා කරනකොට මම ඉදිරිපත් කරන්න මේ මාතෘකාව ගැන මම කතා කරන්න හිතුවේ ඇත්තටම හරිම මේ හරිම ලස්සනයි මේ කතාව. ඒ කියන්නේ ලස්සනයි කියන්නේ හරිම රසවත්. ඉතින් ඒ නිසා ගොඩක් ඔයගොල්ලෝ කැමතියි කියලා මම හිතනවා. හොඳයි. ඉතින් මම කොහොමද මේක මධ්‍යතන යුරෝපා කරෙන් තමයි ආරම්භ වෙන්නේ කියලා. හැබැයි මේක යුරෝපයේ තියෙන විවිධ රටවල මේ හිස නැති අසරුව පිළිබඳව විස්තර තියෙනවා. නැත්නම් විස්තර කතා කරනවා ඒගොල්ලන්ගේ ජනප්‍රවාද වල තොරතුරු සඳහන් වෙනවා. ඉතින් මෙයා ගැන මේ රටවල වල තියෙන එක එක තොරතුරු ගැන අයින් කරලා අපි පොදු තොරතුරුක් ගැන කතා කරොත් එහෙම මෙයා සොල්දාදුවෙක්. සොල්දාදුවෙක්ගේ ඇඳුම් වලින් තමයි සැරසිලා ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි වැදගත්ම දේ මෙයාගේ හිස නැහැ. ඉතින් මේ තියෙන ජනප්‍රවාද වලට අනුව යම් අවස්ථාවක මෙයා හිස නැතුව අසරුව අපිටේ ගමන් කරනවා. තවත් අවස්ථාවල එක අතක හිස තියාගෙන අසරුව අපිටේ ගමන් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. දැන් මේ පිළිබඳව තියෙන මතවාද විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ජර්මනිය තුල ඒ වගේම ප්‍රංශය තුල එංගලන්තය තුල ඒ වගේම ස්කොට්ලන්තය අයර්ලන්තය මේ හැම රටකම මේ ගැන තොරතුරු තියෙනවා මේ හැම රටේම තියෙන තොරතුරු අපි පොදුවේ ගත්තාම මෙයා ගැන තියෙන වැදගත් දේවල් මෙන්න මේවා දැන් මෙයා කියන කතාවේ හැටියට මෙයාගේ හිස නැතිලා තියෙන යුද්ධයකට ගිහිල්ලා ඒ යුද්ධයකට ගිහිල්ලා ඒ යුද්ධෙදී හිස කලින් වෙන් වෙලා තියෙනවා ඉතින් ඊට පස්සෙ යා ඊට පරිගැනීම පිණිස අඳුරු ආත්මයක් බවට පත් වෙලා තියෙනවා ඒ පත් වෙලා මිනිස්සුන්ගෙන් පරිගන්න එනවා කියන එක තමයි පොදුවේ මොහු ගැන තියෙන කතාව. ඉතින් මෙයා ගැන දැන් ඔය අයර්ලන්තෙ හිම තියෙන කතාවල මෙයාව හඳුන්වන්නේ ඩල් හාන් කියලා. ඒ රටට අනුව මෙයාව හඳුන්වන නම වෙනස් වෙනවා. ඉතින් විස්තරල හැටියට මෙයාව දැක්කත් ඇති මියන්ට. සමහර අය කියනවා දැක්කට බෑ මෙයාගේ ස්පර්ශයක් ලැබෙන්න ඕනේ එහෙම නැත්නම් මෙයාගේ ප්‍රහාරයකට ලක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වුණාම මෙයා මැරෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒකට ලක් වෙන කෙනා පුදුලා ඉක්මනින් මැරෙනවා කියලා කියනවා. ඒ වගේම කිසිම ආයුධයකින්වත් කිසිම දෙයකින් මෙයාව පරද්දන්න බෑ. මෙයා මරලා දාන්න බෑ. ඉතින් ඒ නිසා ලේසි වුණේ නෑ කියලා කියනවා මේ මෙයාත් එක්ක මෙයාගේ මූණට මූණ හම්බුන කෙනෙකුට ලේසියෙන් යාගේ ජීවිතේ බේර ගන්න වෙලා නැහැ කියලා තමයි කියන්නේ. හරි. ඔය තමයි ওই මිත්‍යා කතාව ගැන තියෙන තොරතුරු. හැබැයි ගොඩක් දුරට මෙයාව ජනප්‍රිය වුණේ ස්ලීපි හොලෝ හෙඩ්ලස් හෝස්මන් කියලා. ඒකට හේතුව තමයි මෑත කාලීනව ඔහු ගැන ලියවෙච්ච වැදගත්ම සාක්ෂිය තමයි 1820 දී ද ලෙජන්ඩ් ඔෆ් ද ස්ලීපි හැලෝ කියලා ලියවෙච්ච කෙටි කතා සංග්‍රහය. ඉතින් මේක ලියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික වොෂින්ටන් අර්වින් කියලා මහත්මේ. ඉතින් එතුමා චරිතය පාදක කරලා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඉතින් ඒ ලියන්න මුල් වෙච්ච ප්‍රදේශය එව නැත්නම් එයායි තුරත් කරලා තියෙන ඉදිරිපත් කරලා තියෙන ප්‍රදේශය ශ්‍රීපි හලෝ කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් අපිට ගේම් එකෙත් ඒ ප්‍රදේශය බලා ගන්න පුළුවන්. මම ඔයගලන්ට මැප් එක දාලා දැන් මම ඒ මාක් කරපු තැනත් එතනම තමයි. මෙපෙනවද? ශ්‍රීපි හලෝ. ඉතින් මේ ප්‍රදේශය තමයි මේ විදිහට මේ හිස නැති අසරුවව බලා ගන්න පුළුවන් මෑත කාලීන තොරතුරු වාර්තා වෙන ප්‍රදේශය. ඉතින් ඒ වාර්තා වෙච්ච තොරතුරු වලට අනුව තමයි එතුමයි පොත ලියලා තියෙන්නේ. හරිද? දැන් මේකේ කියන විදිහට අර කතාවමද සාපේක්ෂයි. හැබැයි මේකෙදි කියන විදිහට මෙයාගේ හිස නැතිලා තියෙන්නේ සත් අවුරුදු යුද්ධයේදී හරි නැත්නම් ඇමරිකාව නිදහසටදී හරි. කතාවේ හැටියට මෙයා ජර්මනියේ ඉඳලා බ්‍රිතාන්‍ය හමුදාවට බැඳිලා ඒ සටන් වලට ආපු කෙනෙක්. හැබැයි සටනක් අතරතුරදී කාලතුවක්කු ප්‍රහාරයකට ලක් වෙලා එයාගේ හිස සම්පූර්ණයෙන්ම කඩෙන් වෙන් වෙලා යනවා. ඊට පස්සේ ඔහු මේ ඒ වෙනුවෙන් වට්ටක්කා
ගෙඩියක් පාවිච්චි කරා කියලා කියන ඔහුගේ හිස වෙනුවේ ඒ වට්ටක්ක ගෙඩියත් අතේ තියාගෙන ඇවිදිනවා කියලා කියනවා මේ ප්‍රදේශ වල. දැන් මේ වට්ටක්ක වල පහන් පත්තු කරලා වට්ටක්ක අලංකාර කරන්න සාමාන්‍යයෙන් හැලෝවීන් වලට ඒගොල්ලෝ දන්නවනේ. ඉතින් ඒකත් එක්ක අර ස්ලීපි හැලෝ කියන ප්‍රදේශය මුල් වෙලා බොහෝව ගොඩක් දකින්න පුළුවන් ප්‍රදේශයක් විදිහට මේ ප්‍රදේශය පෙන්වා දීලා තියෙනවා මේ කතාවල. හරි. ඉතින් ඔය ටික තමයි මූලික වශයෙන්ම මේ ගැන කියන්න තියෙන්නේ. හරිද? ඉතින් අපි යන ප්‍රදේශය ගැනත් පොඩ්ඩක් තියෙනවා වැදගත් දේවල් කීපයක් කියන්න. ඒ තමයි දැන් මේ ස්ලීපි හැලෝ කියන ප්‍රදේශයට මේ නම ලැබිලා තියෙන්නේ. ඇත්තට මේ ප්‍රදේශය හරිම අద్భుත ජනකයි කියලා කියනවා. ඒකට හේතුව මේ ප්‍රදේශය හොයාගත්තේ මුලින්ම කැප්ටන් හඩ්සන් කියන ලන්දේසි. එහෙම නැත්නම් නෙදර්ලන්ත ජාතික කපිතාන්වරයා. ඉතින් 1690 දී වගේ, ඒ කියන්නේ 1700 වසරේ අගභාගයේදී වගේ. ඉතින් එයා මේ ප්‍රදේශයට එනකොට මේ ප්‍රදේශය සෝදේශික ඇමරිකානුවන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මෙයා කොහොම හරි කට්ටිය පන්නලා කරනවා. ඉතින් හැබැයි කට්ටිය හිටු මන්ත්‍රකාරියා මේ ප්‍රදේශයට මේ ශාප කරනවා. ඒ ශාප කිරීමත් එක්ක ඒ ශාපය වැදිලා මේ ප්‍රදේශය පුරාවටම අద్భుත දේවල් සිදු වෙන්න පටන් ගත්තා කියලා කියනවා. ඒ වගේම මේක ඉන්න මිනිස්සුන්ට හිටපු ගමන් නිින්ද යනවා, හිටපු ගමන් එක්ක අවතාර පේනවා. ආන් හැම සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම අර පොතටත් මේ අසරුවාගේ සම්බන්ධ සිදුවීම මේ ප්‍රදේශයට අනුගත කරා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මට ඒ පොතනම් හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ ඉෂෝ එක කෙටි කතාවක්. ඒකේ ඇති මිටට ගොඩක් තොරතුරු කෙනෙක් හම්බුනොත් අනිවාර්යෙන් කියවල බලන්න. හරි. අපි එහෙනම් දැනට ඇවිල්ලා ඉන්නේ. මට දැන් මතක නැහැ කොහොමද මේ ship එක මේව කරන්න කියලා. We're heading hard for land sir. මොඩ කාලෙකින් Assassin's Creed Rogue play කරන්නේ. ඉතින් ඒ කාලේ තිබ්බ සුපිරිම ගේම් තමයි. ඉතින් මේ අద్భుත හිස නැති අසරුවව අපිට බලන්න නම් අනිවාර්යෙන් යන්න වෙන්නේ රාත්‍රියට. සාමාන්‍ය මධ්‍යම රාත්‍රියේ තමයි මොකෝ බලා ගන්න පුළුවන් කියලා කියන්නේ. හරි මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මේ වට්ටක්ක ගෙඩියක් තියෙනවා. එතකොට මේ ප්‍රදේශ පුරාම අපිට මේ වගේ දකින්න පුළුවන්. හැබැයි අපි ඒ අවශ්‍ය වට්ටක්ක ගෙඩියක් තියෙනවා මේකේ. ඒ කියන්නේ ඒ අසරුවට සම්බන්ධ එක ඒ තැනට තමයි අපි යන්න ඕනේ. ඉතින් මේ ඉන්දියන් ස්ලීපි හැලෝ මේක ඇත්තටම ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයට අයිතිව තියෙන එක් ප්‍රදේශයක්. වර්තමානයේ තියෙනවා මේ විදිහටම දැනගොඩ දිනුන ඇති. එතකොට ඒ කාලේ මේ විදිහට තිබ්බා කියලා තමයි හිතන්නේ. මේ අපි දකින්නේ 18 වන සීවස්සේ මැදවාගේ වගේ අපි දැන් ගේම් එකේ ඉන්නේ. ඉතින් මේකේ වල ඉස්සරහ පේන ඇති පල්ලියක් තියෙනවා. මෙන්න මේ පල්ලියකව තමයි මේ අවතාරය මතු වෙන්නේ. හරිද? අවතාරය කියලා කියමු නේද මේකට? නැත්නම් මේ පුරාවෘත්තගත පුද්ගලයා මතු වෙන්නේ. අපි එතෙන්ට ඉක්මනට යමු. ඉතින් මේක ඉදිකරන්න කටයුතු කරලා තියෙන්නේ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. ලංකාවෙත් මේ වගේ පල්ලි ගණනාවක් තියෙනවා. ලංකාවත් කාලයක් තිබුණානේ ලන්දේසි නඩත් වෙලා. හරි. කවුරු හරි අම්මා වෝ වෝ අම්මෝ දැක්කද? ගයිස් එතෙන්ට යන්න හම්බුන්නේ නැහැ. කියන්න කට ගත්තා විතරයි. හරි ඔයාලට පේනවා ඇති මේ තමයි මේ හිස නැති අසරුවා. පේනවද ඔයගලන්ට? අම්මෝ මං හිතුවේ වෙච්චර ඉක්මනට එකක් නැහැ කියලා. මම කලිරුත් මේ දැනට ආවා. ඇවිල්ලි වෙලා මේ බැලුවා. එතකොට මෙච්චර ඉක්මනට ආවේ නැහැ. දැන් මාර ඉක්මනට ආවා මේ පාර. උගලන්ට පෙන්වන්න ඕනේ හින්දාම මන්ද. මේ අනිත් සෙබළු කීප දෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා. අපි ඉස්සලා ඒ කට්ටියව ඉවරයක් කරමුකෝ. හරි. ඉතින් මේකෙදි මෙයාව අපිට පෙන්වලා දීලා තියෙන්නේ බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් විදියට. හැබැයි ඇත්තට මෙයා ජර්මනි ඉඳලා ආපු මේ ISIS කියන වර්ගයට අයිති සෙබළෙක්. හරිද? මේකෙදි ඒ දැන් ගේම් එකට අනුකූල කරන්න ඕන හින්දා ඒ කම්බැට් සිස්ටම් එහෙම ඔක්කොම අර ඒ ගේම් එකේ අපේ එනිමීස්ට පාවිච්චි කරන විදිහට තමයි හදලා තියෙන්නේ. හැබැයි මෙයාගේ ස්වරූපය සහ මෙයාව ගොඩක් දුරට වාර්තා කරලා තියෙන හැම විදිහක්ම ගොඩක් සමානයි. මෙයා අතේ තියෙන පොරව, ඒ වගේම ඒ ඇඳගින ඇඳුම, ඒ දේවල් ඔක්කොම අර ලෙජන්ඩ් ඔෆ් ද ස්ලීපි හැලෝ කියන පොතේ තියෙන විස්තරයට සමානයි. හරි මෙන්න මේ අපි මේ කට්ටියත් පොඩ්ඩක් ඉවර කරලෙමු. නැත්තම් මේ නැත්නම් අපිට මේක හරියට බලා ගන්න දෙන්නේ නැහැ. දෙපාරක් වැද සපෝට්ටින් කන අපිට මේ පිට පෙයිද? හරි ගයිස්. ඔයාලට පේනවා ඇති දැන් මේ ඉන්නේ ඒ අසරුවා. හරිද? සපෝට්ටින් සපෝට්. හරි. කියන්නම් වෙන්න පහර දෙන්න නැවිලා. දැන් අපිට මෙයාව මොනම විදිහකින් ගයිස් අපිට බෑ මේ පරද්දන්න. හරිද? සටන් කරලා කවදාවත් පරද්දන්න බෑ. අපි කොච්චර මෙයාව විමදාමත් මේ මෙයාව මරන්න බෑ.
Mbanda manguna, try kala dela wenna ona. Mada oy kochchar kala tyana kitna. Apita kaduwen kotanda ba yada. Are. Da meya kohomada api maranne? Meya maranta nan apita siddha wenawa. Menne metana thiyena me wattaka gediyak thiyena ona peena edi. Menne me wattaka gediyata wedi diyanda. Eka vinasa karaga man meyaage pana naththam e praane nathi ra yana. Are. Oh oh oh. Oh. Meya katha karana walata hena edi. Habai katha karata oluwak naha harida? Headless. Kochchara diwwath mu panna naha. Apita ona ma duwala pennanna godak durata. Game එකේ පෙන්ලා තියෙන විදිහට බලමු. What's it? උටම වැදලා බෝම්. එවේ එන ජෝගියක් දාලා තියෙනවා මේකට. මාරු ඒ මොනාද මේ? ඊ භයානක කතාව එන විනෝද විදිහට හදලා තියෙනවා. Abi dem balum ya ibarat kalau dah ada tamu peradu bela, karena nomor itu terumban nih. Mau apa rekonan pinnan nih? Tapi agak ulu nih, hontonya balakat tayo kelantre. Ting make ini istri kita, nih game make ini. Hari itu, karena make ini, ekter make ya make ini, kini kita harus keran nih. Game mulai tina istri, si ting eva kita kaki diri tamai. Muka demi provinsi itu, beda kat teci, si dua bimak nih make. Ini saya ekam demi provinsi anu kuda karena tanu kata kali berla, make ini dilipat kerat tina kita kian pulua. Hari, untuk mang, saya orang marno, mang mau betul aja, saya ini kali meten dua titik penanda, terus ke part saya lagi dehe beten. Om Banda, dekat guys, dehe di sini, nikam, ya, aturud hanguna, kene, ya agi prane nirukta una, hari itu, mana pernah saya dehe nikam guna kat sini, saya agi poro, ini bagi dia lupa cikiran dulu, kita om. Banda mampir nana headless hari itu hisak nih head kita kapi dalah balam banda hari urukek nih urukek tanah tadi kita urukek tiada guys mata siri oh end of the end shot ekat මේ සිදුවීම වල සම්බන්ධය දෙකම මම දන්නේ නැහැ. හැබැයි එහෙම එකකුත් උනා වන්න. හරි. මේ බාණ්ඩ හෙඩ් එකක් නැහැ. හෙඩ්ලස් හිසක් නැහැ. ඉතින් දැන් මම මෙච්චරලා කිව්වේ මේ අසරුගේ කතාව. හැබැයි මේ අසරුගේ පිටේනේ මේ හිටියේ නේද? මේ ගේම් එකේදී අපිට එහෙම අසරුගේ පිටේ ඉන්නවා දකින්න බෑ. එයා මොකද එයා මෙතෙන්ට ඇවිල්ලාම තමයි අපිට පහර දුන්නේ අසරුවෙක් අපි දැක්කේ නැහැ. හැබැයි Assassin's Creed 3 වෙනි ගේම් එකේ අපිට මේ අසරුව අපිටේම ඉන්න අවස්ථාවක් බලා ගන්න පුළුවන් හැබැයි ඒකෙදි මේ වගේ අපිට මේ ෆයිට් කරන්න එහෙම يعني ඍජුව දකින්න බෑ හැබැයි අපිට යම් ආකාරයකට දර්ශනයක් දකින්න පුළුවන් ඉතින් ගේම් එක ප්ලේ කරපු ගායි දන්නව ඇති අනිවාර්යයෙන්ම ඔයගලන්ට එක සෙට් වෙලා ඇති ඉතින් මේ ගේම් එකෙත් මේ කොටසක් ගොඩක් දෙන දැකලා ඇති ඉතින් දැකුව නැති කෙනෙක් ඉන්නවා නම් ගේම් එක ප්ලේ කරන්න ගවන්නම් ඉන්නේ අනිවාර්යෙන් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මම මැප් එකෙත් ඔන්න පොඩ්ඩක් ආයි පාර පෙන්නන්නම් ඉතින් මේ මැප් එකේ කොටස් කීපයක් තියෙනවානේ ගයිස් ඉතින් මේකේ තම මෙන්න මෙතන තියෙන ප්‍රදේශයේ ළඟම තියෙන එක මේක ස්ලිපී හලෝ කියලා හඳුන්වනවා ඉතින් මෙන්න මේ ප්‍රදේශය තමයි මේ ස්ථානය. ඉතින් ඔයගොල්ලෝ මේකේ තියෙන චර්ච් එක ගාවට එන්න රැට ආවේ ගමන් මේක මතු වෙනවා. දැක්කන අපි එන්නත් කලින් ඉස්සලා මතු වුණා. හරි. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ කියන පුරාවෘත කතාව ගැන පොඩ්ඩක් දැනගන්න ඇති තොරතුරු. මේ ගැන ලොකු කතා ටිකක් නැහැ. හැබැයි මේ සම්බන්ධව ලියවිච්ච පොත්පත් තියෙන ගණනාවක්, චිත්‍රපටි තියෙනවා, ටීවී කතා මාලාවල් තියෙනවා. ඒ වගේම තමයි වීඩියෝ ගේම්ස් තියෙනවා. දැන් මේ වීඩියෝ ගේම් දෙකම තනිකර මේ චරිතය පාදක කරලා පොඩි පොඩි කොටස් එකතු කරලා තියෙනවා. Assassin's Creed Rogue එකට වගේම Assassin's Creed 3 වෙනි ගේම් එකටත්. ඒ වගේම තවත් ගේම් ගණනාවක් තියෙනවා. මම හිතන්නේ තව ගොඩක් මම දැක්කා තියෙනවා ලිස්ට් එකක් එන්න දාලා ඉවත් පොඩ්ඩක් ඇති. හැබැයි මේකෙදි තමයි හොඳටම මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් එහෙනම් guys ඔගලෝ අලුත් දෙයක් දැනගන්න ඇති. සමහර දන්න දේවල් තමයි වර්ධනය කරගන්නත් ඇති. මොනතර ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. group එක තියෙනවා. group එකට ඔයගලන්ට ඕන දෙයක් දාන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්න තවත් මේ වගේ වැදගත් සුවිශේෂී වීඩියෝ එකකින් අපි ඉස්සරහට තම්බෙමු සුළු දිනකටම ජයන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා